හොඳයි ළමයි ආයුබෝවන් හැමෝටම අපි 6 වසරේ අද වීඩියෝ එකෙන් කතා කරනවා 6 වසරට අදාළව දෙවෙනි පාඩම ස්ථානීය ආගය. අපි මේ වෙනකොට පළවෙනි පාඩම ඉවර කරා. මොකද ඉවර කරපු පාඩම? වෘත්තිය. අලුතෙන් ආපු ළමයි ඉන්නව නම් කරුණාකරලා මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. සර් මම ආවේ අලුතෙන් මට වෘත්තිය පාඩමේ link එක එවන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට වෘත්තිය පාඩමේ link එක මම මෙවුවට පස්සේ ඒක YouTube එකෙන් බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක පස්සේ බලන කෙනෙක් හරි ඉන්නව නම් අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න. මුල් පාඩම් වල link. හරි. ලියාගන්නේ නම් ස්ථානීය අංගය. හරි. මේ පිළිබඳව ඔයගොල්ලෝ දැන් හොඳට අහුන්කන් දෙන්න. දැන් ඔළුව එහෙම බෑ. හරිද? අනික ඩොක්කුම ඉවරද? කතා කරගන්න ඒවා ටග්ගල කතා කරගන්න. විනාඩියක් දෙන්න. ටග්ගල උපදුපදි කතා කරගන්න ටග්ගල. ඉවරය අද දෙක බඳගෙන පෑන පැත්තෙන් දිලා අහගන්න. පෑන් ඕනෙත් නෑ. මං කිව්වනේ ද පෑන් අතේ තියාගත්තට පස්සේ අපි තේරුම් ගන්නේ නෑ කියලා. ඒවලද උපදුපටි ගන්න. අනේ කතා කරනවා තෙලුත් වැඩි වෙලාලු. ඒවල මාන ප්‍රශ්න තියෙනවා. අනේ දෙනා. හරි. මේ ගැන මීට කලින් ඉගෙනගෙන තියෙනවා ඔයගොල්ලෝ. ස්ථානීය ආගය ගැන. මම පොඩි ගානක් ලියනවා මෙන්න මෙහෙම. 2370 ස්ථානීය මොකද්ද? අගේ. නෑ. අගේ. ඒක කිව්වේ බෝල් එකේ නේද? ස්ථානීය නම. හරි මේ ඒතොර ස්ථානීය නම. ස්ථානීය නම. අය මං කියන්නතෝ මයික් ඔන් කරන්න එපා හොඳ. Zoom එකේ අය මං ප්‍රශ්න ඔයගොල්ලගෙන් Zoom එකේ ඇයි උත්තර දෙන්න කිව්වොත් විතරක් මයික් ඔන් කරන්න. නැත්තම් පොඩ්ඩක් කරදරයි. හරි. මෙන්න මේක ගත්තොත් එහෙම මෙතනත් මේ ස්ථානටත් නමක් තියෙනවා. මොකද්ද? හරිද? බලාගන්න ලියන හැටි. එක ස්ථානේ 10 ස්ථානේ මේක සිය ස්ථානේ මේකේ න 10 ස්ථානේ ස්ථානේ කියන්නේ නිකන් අර ඔයගොල්ලෝ හරිද මේක ප්ලේස් එක කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඈ මෙතනත් ස්ථානයක් මේකත් ස්ථානයක් මේ දේ ඔයගොල්ලෝ පන්ති ඉන්නේ ස්ථානේ ගන්න නේද ආ ඒ වගේ මේවත් ඇවිල්ලා මොනවාද ස්ථාන ප්ලේස් මේ ප්ලේස් එකට කියන්නේ මොකද්ද එක ස්ථානය මේක 10 ස්ථානය සිය ස්ථානය 10 ස්ථානය මේකට මෙහෙම නම් හැදිලා තියෙන්නේ මෙහෙම නමක් වැල්ලා තියෙන්නේ මෙතන තියෙන ළමයි දැන් අපි හිතුවොත් එහෙම අපි කියනවා මෙතන තියෙන එකේවත් ඔයගොල්ලෝ මේක මතක තියාගන්න ඕනේ මෙතන රුපියල් 100ක් තියෙනවා කියලා ඉතින් මෙතන තියෙන කී කාසිද රුපියල් 100ක් විතරයි එහෙනම් මෙතන තියෙන මොනවද රුපියල් 100ක් එකේවත් මෙතන තියෙන්නේ නේද දෙකේවා 10 ආයන 10 ස්ථානය කියන්නේ මෙතන දැන් මෙහෙම අත දාලා ගත්තා අත දාලා ගත්තොත් මෙතනින් එන්නේ මොන කාසි විතරද මෙතන මෙතන රුපියල් 100 කාසි ඕන තරම් ගන්න පුළුවන් මෙතනින් 10 කාසි මෙතන 100 කාසි කියලා මම දැන් කමන්නේ නැහැ කාසි කාසි හරි 100 එකම 100 කාසි මෙතන තියෙන්නේ 10 කාසි හරිද කාසි වලින් හිතුවොත් හරිද එහෙනම් අන්න ඒවට කියනවා ඒක තමයි මොකද කියන්නේ ස්ථානීය අගය තියෙනවා මේකට ස්ථානීය අගයක් තියෙනවා හරිද එහෙනම් මට කියන එක ස්ථානයේ තියෙන්නේ කීයේ ඒවද ඒකට තමයි කියන්නේ ස්ථානීය අගය කියලා එහෙනම් එක ස්ථානයේ තියෙන මොනවා ඒවද එකේවා ඒක ස්ථානීය අගය කියලා එකයි මම ඒ ටික ලියන්නේ හරිද මේ කෙලින් එන ලියන්න එකයි මෙතන තියෙන්නේ නේන 10 මම 10 ලිව්වේ මෙහෙම නෙවෙයි හොඳේ 10 ලියනකොට මේ බිංදුව මෙතන එක මෙතන සිය ස්ථානේ තියෙන නා මං හරිද බලන්න ලිව්වා වැරදි නේද දැන් හරි නේද එන වැරදි වැරදි එහෙනම් දැන් හරි වැරදි හරිද දැන් හරි ආ එහෙනම් ඔයගොල්ලොත් එහෙම ලියන්න ඕන හරිද එහෙනම් මෙතන තියෙන්නේ මොනවද 10 හරිද ඕක නවතින්නේ නෑ ළම ඕක නවතිනවද නෑ මම තව මෙතන ඉලක්කම දැම්ම ගමන් මේක තව මොකද්ද වෙන්නේ ඕ මොකද්ද ඒකන ස්ථානේ නමක් 10 ස්ථානේ
එහෙනම් ඒකේ තියෙන්නේ 10000 ඒවා. දස දහස ඒවා තියෙන. හරිද? ඔක දිගටම යන ඔක එන කරදරයක් වෙනවා. ඔක කරදරයක් නිසා පාඩම්ේ අපි මැද්දේදී වෙන දෙයක් ඉගෙන ගන්නවා. මම මොකද කියලා කියන්නේ මේක මේ ස්ථානියාගේ කියන එක ඉලක්කම් ඕන තරම් ඉස්සරහ ලියන්න පුළුවන්නේ. ඔක්කොම අත තියාගන්න පුළුවන්ද? බෑ වචන හදන්නත් බෑ ඕඩි දස. දැන් දස දහස් ස්ථානයේ කියනම කටපැල්ලෙනව නේද? දැන් මේක හරියන්නේ නැහැ. මේකට මෙන්න මොකක් හරි පිළිමක් අපි කරන්න ඕනේ. ඒක තමයි අද ඉගෙන ගන්න. හරි. ඒ වගේම අපි තව ඉගෙන ගන්නවා. දැන් මෙතන තියෙනවා කිව්වා රුපියල් 1000. මෙතන තියෙනවා නේද 5 කියලා කියනවා. ඒ කියන්නේ රුපියල් 1000 කීයක්ද? 5. ඒතකොට මේ 5න් නිරූපණය වෙන අංගයක් තියෙනවා. මේ 5න් නිරූපණය වෙන්නේ රුපියල් 105ක්. ඒතර ඔක්කොම කීයද වටිනාකම? 5. එහෙනම් අන්න කියනවා නිරූපිතාගේ. මොකද්ද? ඉලක්කමෙන් මෙතන තියෙන ඉලක්කම යට කියන මොනවද? ඉලක්කම්. හරි. මේ ඉලක්කමෙන් නිරූපිත අගය ඉලක්කමෙන් නිරූපිත අගය මම මෙතන ලියන්නම් මට ඉඳමදි ඔයගොල්ලෝ දිග ලියන්න කමක් නැහැ ඉලක්කමෙන් නිරූපිත අගය වා හොඳට බලන්න නම් මෙතන රුපියල් 1 කියද 5ක් එනක් කියද ඉලක්කමෙන් නිරූපිත අගය 5යි මෙතන ඉලක්කමෙන් දැන් මේ තියෙන මොන ඉලක්කමද 7 තියෙන හැබැයි ඒ 7 තියෙන්නේ කී ඒවාද 10 ඒවාද එහෙනම් මෙතන 7ෙන් නිරූපණය වෙන්නේ කියද 70 වා ඔයගොල්ලෝ සිස්සත්තරේ පාඩලෝ ගතද නැහැ ඉස්සතර තිබ්බ නේද ඔවා තිබ්බ නේද එහෙනම් මෙතන තියෙන ස්ථානේ නම් මොකද්ද? අන්න වැඩි එක. ඔය පටලවගෙන. පටලව දැන් අන් එහෙම එක තමයි පටලවගෙන. මං ඒ ස්ථානේ නම සියාද පටලවගෙන. එහෙනම් දැන් පටලව ගන්න බෑ හොඳේ. දැන් එදා ගිහ තිබුණේ දැන් ඔයගොල්ලෝ පොඩි ළමයි නෙමෙයි ඈ. ඔය දැන් ලොකු අයලක් කළා. පවස්තර ළමයිට සාපේක්ෂව. ගෙදදී මං කිව්වාගේ හැසුරුනේ ආයේ අත උස්සන්න බෑ. අමර තාත්තලේ මට කෝල් කළකෝ අපේ ළමයා දැන් හොඳයි මේමයි දැන් තරහ ගන්න නෑ රණ්ඩු කරන්න නෑ. ඔයගොල්ලෝ මං කිව්වාගේ හැසුරුනා මං ගිහසදී කියලා දුන්නේ හැසිරෙන්න ඕනේ කියලා කිව්වද? කොහමද? කොහමද? අයියලා කලේ මම රණ්ඩු කරන්න නම් මොකද කියන්නේ? ඔවට වෙලාවක් තියන්න. රණ්ඩු කරන්න වෙලාවක් තියන මම වැඩක් එහෙමයි ඉන්නවා හරිද? එතකොට බුද්ධිමත් මිනිස්සු වගේ හැසිරෙන්න ඕන. මම මේ පටලවනවා නම් මන ඔයගොල්ලෝ මේ පඩෝ ගන්න පුළන්ද? මොල්ලම වගේ බෑ හොඳට හිතලා උත්තර දෙන්න. හරි. එහෙනම් මේ තියෙන ස්ථානේ නම් මොකද්ද? සියස. කීයව තියෙන්නේ? සියේවා. සියේව කීයක් පෙන්වනවද? එහෙනම් මේ තුන කීයක් නිරූපණය කරනවද? සියේවා. ඒ කියන්නේ සියේව තුනක් නේද? සියේ තුනක් කියද? සියේ. මලුව හරිද? හරි. හරි. එහෙනම් මට කියන්න මේ මේ ස්ථානේ ආගේ 10. 10. 10. ස්ථානේ ආගේ ඇහුවේ මම. 10. 10. 10. තාම වැඩි ඇහෙනව මෙතන. ස්ථානේ ආගේ අහන්නේ. 20. ස්ථානේ ආගේ. 10. නෑ නෑ මුලින් ඕල උත්තරේ කිව්ව මෙතනින් මේ වැරදි උත්තරයක් අය එකම ආයි ආයි 10000 මෙතන තියෙන මොකක් කියේවද 1000 ස්ථානේ 1000 1000 ස්ථානේ ඉලක්කම නිරූපිතාගේ 2000 ආ එහෙනම් මෙන්න නම 1000 ස්ථානේ මේ මොකද 1000 ස්ථා ප්ලේස් එකේ නම 1000 ස්ථානේ හරිද එතන තියෙන කීයද ස්ථානිය ආගේ එක එකගාගේ මේ ස්ථානිය ආගේ කියන්නේ එකගාගේ එතන එකගාගේ කියද 1000යි එහෙනම් අපතන දෙකක් දැම්මම ප්‍රශ්න මොකියද 2000 හරි මෙතන මේ සංඛ්‍යාව කියවන්න බන් පොඩ්ඩක් 2370 ඕනම සංඛ්‍යාවක් දැක්කොත් කියවන්න පුළුවන් නේද? ඇයි බොරු කියන්නේ? ඇයි බොරු කියන්නේ? ඕනම සංඛ්‍යාවක් දැක්කොත් කියවන්න පුළුවන් නේද? ඇයි බොරු කියන්නේ? හා හා අපි කියන්න ඕනේ නැද්ද පුළුවන් කිව්වොත්? අදන්න බොරු කියන්නේ නැහැ නේද? හරි. අද යන්න කලින් පුළුවන් කරවන්නද මම? හා. අද යන්න කලින් මම පුළුවන් කරන්න. මොකද? අද යන්න බයන්න බා. අද යන්න කලින් ඔක්කොම පුළුවන් කරන්න. හැබැයි මේව කරවල වැටුන අපි ඉක්මනට කරමු. මොකද ඇත්ත ලබන දවසට පාඩම ටික ඉතුරු වෙනවා. හරි අහගන්න. ආ එහෙනම් මේ තියෙන කේද? 2000. මේක එකතු කරලා තියෙන කේද? 2000. ආ බලන්න. 5.00 කියන කිද? 7.00 කියන 7යි මෙතනද 3යි 2යි. එහෙනම් මෙන්න මේක අපි ලියන්න පුළුවන් කොහමද? 2375 ලියන්න පුළුවන් කොහමද? එතන කියන්නේ 2000 එකතු කිරීම මෙතන 2000 කියන මෙතන 300යි තව 70 එකතු කිරීම මේක කියන මොකද්ද? විදුවලීම. හරිද? අපි මේවට මම පොඩ්ඩක් මතක් කරා මේවට තිත තියනවාද? මේවා ගැන වැඩි කතා කරන්නේ නැහැ. හරිද? මේවා තිත දිනව කියන්නේ නෑ මෙතන තිත තියනවා නෙමෙයි. මම මේ තිත සිනවා කිව්වේ මේවා අපි ඉගෙන ගන්න එක පොඩ්ඩක්
නවත් මේක වැඩි කතා කරන්නේ නැහැ ඉස්සරහට. අයි ලොකු සංඛ්‍යාව මේ වලින් කියන කරදරයි. අපි අලුත් ක්‍රමයක් අදිගෙන ගන්න. හොඳේ කමන්නේ. මේ ස්ථානීය යගේ කියලා මේක තංගල් සටහන් කරගන්න. ඕගොල්ලෝ පොත CR පොතේ වුණත් ඉඩ ගන්න පුළුවන් මේ අතර කරු. හරිද? මේ අතර කරුත් ඉඩ මේ අතර කරන්න. ලස්සන කරන්න. මේ අතර කරුත් කමන්නේ පුංචි අකුරෙන් කරන්න. Tamanට පේන අකුරෙන් කරාට කමක් නැහැ. පොඩ පොඩි කරලා කරන්න. හරි ඉවරයි නේද? මකන්නද? එන ඉක්මන් කරන්න. දැන් මෙහෙම ඉඩ තියෙනවා නම් ඕගොල්ලෝ තර අහගන්න මේ වගේ ඉඩ තියෙනවා නම් මේ මේ තැන් වල අලුත් පාඩම් ලියන්න යන්න එපා. අලුත් පාඩම කොහෙන්ද වань ඉතරම් පටන් ගන්න ඕන? අලුත් කොච්චර ඉඩ තිබ්බා? හරිද? පොට් මේ අපි තු මෙතනට ආලියලා මේ ඔක්කොම ඉඩ තියෙනවා කියලා. ඒත් ඔයා අලුත්ම පිටුවකින් පටන් ගන්න අලුත් පාඩම්. අලුත් පාඩම් පරණ පිටුවකින් පටන් ගන්න එපා. ඒක මෙතනට ගිලුවන කපන්න කීර එක එකකින් කපන්න පස්සේ ඉතල ඉතල තිබ්බ කරගන්න. අලුත් පිටුවකින් පටන් ගන්න කරා. ආ කරා. අනේ පුතේ මම මේ ඉක්මන් කරන්න කියන අද දැන් කරන්ට් එකේ නැහැ නේ. තව මේ පැයකින් විතර කරුවල වෙනවා. ඕගොල්ලට අකුල් යන වෙලාව මේ පේන්න තු වෙනවා හොඳේ. වචනේ නැතුව නිරූපිත අගය ලිව්වට කමක් නැද්ද? ඉවරයි සර්.
Sir, සමාරු මන් දැක්ක බෝඩ් එක බැලුවෙත් නෑ අනේම කළා දැම්මා ඒ දශකන් තියෙන දැන් බෝඩ් එක බල 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 ලිනේ තාම ලියන ඇටයි ලීලා තියෙන හොඳේ මේ කස්ථානේ කෙලින් තමයි ඉන්න ඕන කීද එකකින් දෙන නේද මෙන්න කරන්න ඕන
මගන්නද පුතේ? Zoom එකේ ලීලි තාම ලීනා ඉන්නවද? Zoom එකේ? ලීලි වෙරයිස්. ඔගොල්ලෝ මොනාරි ලියා ගන්න බැරුණොත් ගෙදර ගිහිල්ලා හරි බලා ගන්න පුළුවන් උදේ YouTube එකේ. හරි ලීපුව එහෙම කන් දෙන්න. ආ දැන් මම මෙතනට තව ඉලක්කමක් දැම්මෝ. හරිද? අපි තුම හතර කියලා දැම්ම කියලා. එතකොට ස්ථානී නම් මොකද වෙන්නේ? ඕ නම නම ගන්නේ නැ. ඒක මොකද වෙන්නේ? දස දහස් ස්ථානය. මේක දැම්ම ස්වස්ති. නැහැ. ලක්ෂය. දවක මාර ප්‍රහඳ ලක්ෂ්‍ය මුළු ලක්ෂ නෑ නෑ ඇත්ත ලක්ෂ කතන්දර හරි හොඳයි වෙරි ගුඩ් හරිද නමුත් ඔය ලක්ෂ කෝටි කියලා කතා කරනව නේද ඒ ඇවිල්ලා පැරණි ක්‍රමය කියලා කියන්නේ ලක්ෂ කෝටි කියලා කතා කරා මම මෙතනට එන්නේ ඇත්තම කො මොකද්ද ඇවුනා කොහෙන් හරි 100000 100000 ස්ථානය කියලා ගන්න වෙන්නේ හරිද ඒකත් එන අමාරුයි කොහොමද වචනයක් අදා කරන්න බුණා මොකද්ද ඒකට මම කියන්න 100000 කියන්නේ මොකද්ද ඒ මම පස්සේ පැහැදිලි කරා ඒ ශිෂ්‍ය අතර තිබ්බනේ 100000 ලක්ෂයට 100000 කියන්නේ කියලා අහන්නේ. තියෙනව නේද? හරි. 100000 ස්ථානය. දැන් තව මොකක් හරි දැම්මෝ. කතා කරන ඒවා ඇහෙනවා. මොකද කියන්නේ ඒවලු? තව මොකක් හරි දැම්මෝ. දැන් ඔයගොල්ලෝ තේරෙනවද මේ වැඩේ හරියන්නේ නැහැ කියලා? නැහැ. මේක ප්‍රායෝගික නැහැ. දැන් පොඩි කාලෙන් ලං ඕක ඉගෙන ගත්තායි පොඩි කාලේ අපි ගොඩක් ඉලක්කම් කතා කරන්නේ නැහැ නේ ඉලක්කම් පහක් උපරිම ආයක වගේ තමයි අපි කතා කරන්නේ. තමයි ඔයගොල්ලෝ මෙතන ඉඳන් හරි දන්නේ. ඈ? ඔතන ඉඳන් හරි පොඩ්ඩක් හරි දන්නේ ඒකයි. එහෙනම් අපි දැන් අද ඉගෙන ගන්නවා අලුත් දෙයක් මාතෘකාව ලියා ගන්න. සංඛ්‍යා කලාප. මොකද සර් මාතෘකාව? සංඛ්‍යා කලාප. संख्या कला මේකේ මේ ඉඩ අරගෙන හොඳ එකයි CR පොත් කියන්නේ කිව්වේ මම. මම CR පොත් කියන්නේ කිව්වේ මේ මේම දැන් මේ ඇයි මේ පිටුවත් ඇති. ඔයා මෙතන ලියන්න. ඔයා මෙතන ලියන්න. මේ හොදට ඇඩ් කරලා කරන්න කියන්නේ මොකද නේද විභාගෙට ගිහිල්ලා পেපර් එකකට මුණ දෙනකොට ඔයා ප්‍රශ්නෙට උත්තරේ මතක් කරනකොට ඔයාට මතක් වෙන්නේ මොකද මුලින්ම? පොත මතකද ශිෂ්‍යත්වරුණත් ශිෂ්‍යත්වේ ලියන වෙලාවට පොතේ තියෙන එකනේ මතක් වෙන්නේ. මම පොතේ මේක මේ පාටින් ලියලා තිබ්බේ. මම මෙතන ඉරක් ගහලා ඒවා මතක් වුනේ නැද්ද? ඒවා මතක් වෙනවා ඒ නිසා ඈ මේක ඇවිල්ලා ඔයාගේ හිත මේ හිත මොකද වෙන්න ඕන පිරිසිදු වෙන්න ඕන මේක එක්ක ගොඩේ එහෙම කරන්න ඕනද නෑ අනිත් එක මේවා පිටු හොදට ඉදාරන් කරා කියලා පොත ඉවර නොකර ලෝභ වෙන්න එපා පොත හොඳ මේ මේ පිටුවක් සත ගානයි වෙන්නේ පොතම ඉතින් ගානක් රුපියල් ගානක් වෙන ඉතින් රුපියල් 160ක් 200ක් එහෙම විතර වෙනවා පිටුවක් ගැන කතා කරමු සත ගානක් වාගෙන වැටෙන්නේ හරිද රුපියලක් වුණත් කමක් නෑ ඔයා ඒක මොකද කරන්න ඕන හොඳට ඉඩ ඇතුව වැඩ නැත්තම් මුළු පොතේම බලිකූඩු වගේ කරලා එක ගොඩේ කරලා අයින් කරත් ඒ පොතේම වැඩක් තියෙනවද නෑනේ පොතේම නෑ එහෙනම් පොත කියන එක ලස්සනට පාවිච්චි කරන මගෙන් අහන්න එපා ඉරි ගන්නද මගෙන් අහන්න එපා අර පෑනෙන් ලියන්නද මේ පෑනෙන් ලියන්නද කියලා ඕක ලොකු ළමයි ඒ මොන්ඩිසෝරි තමයි එහෙම කියන්නේ මේ පාටි ලියන්න අර පාටි ලියන්න කියලා මගෙන් අහන්න එපා ඕගොල්ලෝ මොකද ඉඩ ඇතුව වැඩ කරන්න පුරුදු වෙනවා මම එක එක නා ළඟට ආවට පස්සෙත් අඩුපාඩු හඳුනනවා මෙහෙම කරන්න ඉරක් ගන්න මෙතන එහෙම කියලා කියනවා නමුත් බොරුවට මගෙන් අහන්න එපා ආරම්භ කරන්නද මෙහෙම කරන්නද රවුම් කරන්නද ඒ මොන්ඩිසෝරි වැඩ අහන්න එපා හොඳේ ඔබද ලොකු ළමයි ඈ හරි ඔයා පුතේ මේ පැත්තේ ගියා සංඛ්‍යා කලාප ඔයගොල්ලෝ ටිකක් අර ඕ ලෙවල් එකට පුරුදු කරන්න මට ටික දවසක් ඔය වගේ දේවල් කියන්න එනවා තාම ශිෂ්‍යත්වයේ මයින්ඩ් එකේ ඉන්නේ ඕ ලෙවල් දන්නේ නැද්ද දන්නවා හරි මම කියන්නම් සංඛ්‍යා කලාප කියන්නේ මොකද්ද කියලා අපි ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම හරිද මෙන්න මේක පොඩ්ඩක් කියවන්න ඕගොල්ලෝ देखा। देखा।
Mega. Deluxe palusa මෙතන මල් දීලා තිනෝ කීයද 10 10ට බින්දු කීයද 3 එහෙනම් මෙතන ස්ථාන කීයක් අයින් වෙනවද 3 ස්ථාන 3ක් අයින් කරාට පස්සේ මේ 1යි කියන්නේ කීයේ එකයිද කීයේ එකයිද මේ 10 ව 1යි මේ ස්ථාන 3 අයින් කරාට පස්සේ මෙතන 10 ව කීයද 2 ඒ නිසා තමයි මේකට කියන්නේ මොකද්ද 2000 කියලා ඒ නිසා මේකට Dolos das kira. Ayo betul ilakan. Tuna kain karna. Ilakan tuna kain karna pas sih. Metenya ini mau katanya dolah kira. Ek mana dolah ini? Dah. Abi yang dah kalo dekat ini deh. Metenya dah kalo kira deh. Dah. Dah kalo metenya kira. Mau katanya? Kira kuat nih. Ah. Nih kira kuat. Deh. Metenya nih? Dahai kalau kiat dino, ekor ya kan pula ikman dama pidi pasi ilat kang. Iman itu istana kiat aing karan nonton. Tuna aing karo. Tuna metana dahai kalau kiat de. Dekai metana dahai kalau dola. E nisa mekar de kiat nama api de dahas. Kila mekar de kiat nama dola. E vidya kalpana karo mekar istana tuna mang aing karna. Itu kota dahai kalau kiat dino. Desiya para. E nisa mekar de kiat ini mau kade. Metana kiyada deka metana kiyada metana deka metana dolaha metana 215 metana deka metana dolaha metana 215 dahas laksha kathandarayak thiyena eka api bawitha karanne naha me paata etoda meka kiyanne mokadda 215 dahas 120 pahadilida ena me kiyada 100 Make it a make it a make it
ඊට ඉදිරියෙන් වචනේ ලියන්න පහත දැක්වෙන සංඛ්‍යා ඊට ඉදිරියෙන් වචනේ ලියන්න ඔයගොල්ලෝ මෙන්න මෙහෙම ලියන්න තියෙන මේ කීයද දෙසිය තිස් පහ හරිද ඒ වගේ මේ ටික තනියෙන් ලියන්න පොඩ තනියෙන් ලියන කෙනෙක් ආවත් පාව එකපාරක් කියව මේක 12,551
Kawan saya rasa kira ni dah. Hari birthday balagan ni nak? Tidak, yang guna kayber ini. Hari tu mereka ayam ham, tu mereka ayam mangke nak meh utar dino lah. Dinit Natasha maa wahan hodhi? Usa. Hari mei kiya da? Dedaas fansi hat teke. Dedaas fansi hat teke. Dinit mei katiya? Dolas das pansi panas hata. Dolas das pansi panas hata. Din tiyanti meda. Desi pahalas das ekasiya visi ata. Desi ya, Pablo Stas. Saya rasa Pablo sekian ni. Ah, sorry. Saya lain nak. Evan nala punya pernah, bayi Nepal gol thari deh. Ah, ikas ya, Desi. Meh, kau mesti no muka tu kau mesti ni pasi. Dahas. Ini sah, api kira malam mai. Menna meterin passe, tiada menna me ilakkan turutnya, nama adin. Apa dia macam macam kali ni? Kalau apa ni? Ira menna meka dah api mana kalau api lagi ni? Dahas. Oh, lagi kati makan ni pula deh. Mama kira ni. Dahas. Oh, macam mana? Kalapai. Hanya, kerana apa orang dah kalapai, kira kata. Muka tapi kira kata kalapai. Dahas kalapai. Mereka make orang kira na wa. Apa ini nama? Dan nak kira kian bang? Eka kalapai. Oh, dah hari pasti apa dah. Hari tu, enam apa mam mereka pota mereka make liye na. Hari tu, desi apa halu kiri na pota mak add kalau tamai. Pota add kalau samaan pramana add kalau tamai. Eka si visi ada kira liyan ni. Mereka make orang kira na wa. Mam mereka kotu garut sih mak. Mereka make kotu garut na mam mereka berapa kotu garut na wa. Harus deh, mereka dekino apa? Makad deh. Eka deh, kalapai ya. Mereka makad tapi ni kata. Ama dekai apa kita kata? Ampoli pasnya kahana?
කලාප සංඛ්‍යා කලාපයකට උපරිම ලිබිය හැකි ඉලක්කම් ගාන කීයද? 3යි. උපරිම වෙන්න පුළුවන් ඉලක්කම් කීයද? 3යි. හරි. එහෙනම් දැන් මේ ටික ලියලා ඉවර ළමයි මෙතන ඕනේ නැහැ. හරිද? ආපහු මෙන්න මේ සංඛ්‍යාව 215100 ලියලා මේක වෙනම රවුම් කොටු කරගන්න එක කලාපය කියලා මේක වෙනම දහස් කලාපය කියලා ඉක්මනට කොටු කරගෙන ඔය අටින් ඒ දෙක ලියාගන්න මේ විදිහට. දැන් මතක් ගන්න. හරි ලියාගෙන මාතෘකාව මොකද්ද? ජාත්‍යන්තර සම්මත ආකාරය ලියාගන්න. මොකද්ද බලමු අපි මේ ජාත්‍යන්තර සම්මත ආකාරය කියන්නේ කියලා. ඔයගොල්ලෝ මම මෙතන ඉලක්කම් ටික අලියලා තිනවා යම් කිසි සංඛ්‍යාවක. හැබැයි මොකද මම කරලා තියෙන්නේ ඔක්කොම ටික එක ගොඩේ ලියලා තියෙන්නේ. මොකද මම කරලා තියෙන්නේ එක ගොඩේ. නමුත් අපිට කියන මේ ජාත්‍යන්තර සම්මත ආකාරයෙන් ලියනකොට ඔයා මේව කලාප වලට වෙන් කරලා ලියන්න. ඒ කියන්නේ මේ පිටිපස්සේ ඉඳලා ඉලක්කම් කීය ගන්නද? තුන ගන්න වෙන් කරන්න. පිටිපස්සේ ඉඳලා පටන් ගන්න. ඉස්සරහ ඉඳලා නෙවෙයි. හරිද? එහෙනම් මේ පිටිපස්සෙන් අපි කීයද වෙන් වෙන්නේ? තුන. එතකොට කාද වෙන් වෙන්නේ? 512 කලාපේ ඉලක්කම් කීයද? 3යි. කොහෙන්ද පටන් ගන්න ඕනේ? පිළිපස් ඉඳලා 3ෙන් 3ට. මෙම කලාප වලට වෙන් කරලා ලිව්වට පස්සේ අපිට මේ කියවන්නත් ලේසි. මේ මොන කලාපේද? ඒක කලාපේ. මේක දහස් කලාපය. එහෙනම් මේ කොහොමද කියවන්නේ? ඔව් අන්න හරි. 231 දහස් කියලා මෙතනින් කියවන්න. මේ කොහොමද කියවන්නේ? අනේ පුතේ උගන්වලා ලියන්න නෑ. මොකද්ද? 231 දහස් 512 ඒක කියලා අපි කියන්නේ නැහැ. ඒක කියලා කියන්නේ කොහොමද කියන්න ඕන? 231512 මෙන්න මෙහෙම ලියන එකට කියනවා. හරිද? මෙහෙම ලියන එකට කියනවා ජාත්‍යන්තර. හරිද? ජාත්‍යන්තර සම්මත ආකාරයට මේ ඇවිල්ලා ඉලක්කමෙන් ලිවීම. මොකද්ද? ඉලක්කමෙන් ලිවීම. අන්න කලාප වල හැබැයි කමා දානවද? නෑ. කමා දැම්මත් වැරදි. කමා දැම්මත් වැරදි. හරිද? කමා දාන්නේ නෑ.
Wadah metan di kamawat dana pula, ekap penciling arah. Hei, tuh dakiin lah, godawal tiga bingkai lagi. Dengan istilah di lapang godak kini nanti. Itu orang komat kamawak wadah dah. Tunin tuntas, kada akan nabi tuh mehmet dibayi lah. Mehmet dibayi, itu orang kata kerana nuna. Mehi nane? Ekai dekai tunai kamawa. Ekai dekai tunai kamawa. Ekai dekai tunai kamawa. Meh mana kalah apa itu? Eka kalap, main mana kalap itu? Main mana kalap itu? Ilya nak kalap. Kalau itu kali pada apa? Ah, yang pada apa? Ilya nak kalap ya? Main Ilya nak kalap. Ah, Eka ke? Dah? Ilya na? Ilya na? Nali ya na? Anak yang mana? Hari? Eh, tahu tiga orang Ilya na? Eh, mesti tiga orang. Tahu tiga orang. Kita dua orang. Maya urut katakan mana? Eka ke? Dahar, million, billion, meja udara yoga, sering hendak buat katakan ni mana? Hendak meja itu hendak ramai tu loko sangka meja daya ugal pahit tahu ni, deh? Me orang tanya nak apa? Me utara meja itu lagi katakan, deh meja udara meja ni kalau pahit tanya pelabur udara tu feel ni, memang outdoor ready orang gila, deh? Orang yang nak apa? Orang hele orang tu, orang tu mana? Hari, api tamu kita kata kalau apa kita? Tamu, tamu? Dekai, tapi istirahat deh, nama api himing himing kamu. Ena mea, meten jokul dan dana kanan me at kala liye ni kena muka dikan ni. Jatya antar sammata akar ini, sila memangin ahan pa me muka dikan pasti tinggal tini, sila me muka dikan tini. Sila kena liye, mena mehe ma liye uko. मैं मैं लिया था मुकाद्दर जब मैं लिया थी मुकाद्दर मैं कल लिया थी ना कल लिया थी ने देसी या तीस से दहास पांची या दोना मैं मैं लिया ने कल मुकाद्दर किया ओ जाते अंतर है सम्मत आकारे आपको रेमर तब मुकाद्दर इलाक तमें कहाँ है अरे इलाक में मुनाद वाचने ताकुरे वाचने लीवी में हर जे Enam api jatuh antara sama tak kari kini. Mereka jatuh antara sama tak kari. Sama apa dapat kama? Ikhne. Kama ada apa orang? Anjurkan. Orang anjurkan ni itu. Enam tu jatuh antara sama tak kari. Enam kilo ibah agit tu nanti kama ada lagi nol. As kalau betul kama ada lagi nol. Enam kama anam bawa tak kari nipah. Ikan berat juga ni deng. Beri tu nanti kama apa dah sama tak kari. Ma berdi beri. Orang kian ni as kalau apa? Kati deng banku kema wa baran. Kanu tu kanu tu as kalau ilakkan tu nanti tu nampai as kalau no banku kalau beli kema. Ilakkan tu nentun, tapi aturan ni dulu kini. Ini hari kahal kini. Ilakkan tu nentun. Hari tu hari ni main di kereta galian, pada ni kahal macam ni. Mangkaran nona. Tu mereka ada monarik pasti orang ngahan na. Sume kaya bodak kaya atur dah guna karan tegi ya kamu. Egalat karan tegi ane ti.
Zoom එක ඇයට board එක පේනවා තාම? ඔව් සර්. හරි පේන්නේ නැතුව light light එකක් තියෙනවා මම light එකක් දාන්නම් පොඩක් කළු වරුණොත් කියනවා. මේ තියෙනවද? ජාත්‍යන්තර ටිකක් හඳුනි. මම කෝ ගන්නලට අහගන්න කිව්වා. ඉවරද? ලිව්වා සර්. තාම වචන තාම මම ලියල ඉවර නැහැන්නේ. ඉක්මන් කර ඉක්මන් කර. Sanali uwa board එක ලියක් අපින් ගිරි. හරි මේ ලයිට් ගෑකින් කරන්න දෙයක් නැහැ. අඳුර ගන්න පුළුවන් නේද? සාමාන්‍යයෙන් හරි. මේ නැතුනොත් ඔයගොල්ලෝ කියන්නේ ලයිට් එක දිනවා මේ මයික දාන්න. සෑ බෝඩ් එක පැහැදිලිව පේනවා. හරි හරි පැහැදිලි නැතිනොත් කියන්න. उपरी मिला ඒකක කලාපය මේක හස් කලාපය මේක නිලන කලාපය මේක නිලන කලාපය පොඩ්ඩක් අහුම්කම් දෙන්න දැන් මම ඔයගොල්ලෝ ඉස්සල්ලා මෙහෙම දිග එකක් ලිව්වා නේද අර මුලින්ම මම කිය ඔයගොල්ලෝ ඒ වගේ සංඛ්‍යාවක් කියවන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ පුළුවන් කියලා ඒක මේ වගේ අල්ලිනවා ඔයගොල්ලෝ බය වුණා නේද නෑ දැන් මේ වගේ ඒවා කියවන එක මහලු බාස් ඔයගොල්ලෝ ගන්න ඕනේ නෑ ඔන්න බලන්න මම මේ වගේයක් කියවන දේ කියලා දෙන්න. හරි ඔයාලා තියෙන්නේ මේක මෙහෙම මොකක් කරන්නේ ඉලක්කම් තුනෙන් තුනට. ඉලක්කම් තුනෙන් තුනට කලාප වලට මොකක් කරන්නද? වෙන් කරගන්න තියෙන්නේ. එතකොට දැන් මෙතන ඉලක්කම් තුනෙන් තුනට වෙන් කරාට පස්සේ මෙතනත් ඉතුරු වෙනවා. හරිද? ඒවට ඉස්සරහට තියෙන මොනවද එතකොට? ඒවා අපි ලියනවද? නෑ. මේක මොන කලාපේද? ඒක මේක 10 මම අහන්න කියනවා. හරිද මට කියන්න මෙන්න මේ ඒක කලාපේ. හරිද? තියෙන කියලා දුව කියලා බලන්න. නෑ නෑ ඒක කලාපේ තියෙන සංඛ්‍යාව කීයද? 216. හරිද? මට කියන්න මෙතන දහස් කලාපේ තියෙන එක දුව කියන්න. 789. හරිද? ඊට පස්සේ පුතා කියන බලන්න මෙතන තියෙන කීයද? 256. 256. මෙතන තියෙන කීයද? කවුරුද කියන්න? 2. මේ මොන කලාපේද? ඒකක 10 10 කලාපේ 3 කලාපේ හරිද මම මෙතන දෙක නැතුව දෙකන දැන් පොඩි විශේෂත්වයක් තියෙනවා දෙක කියන එක මම පස්සේ කියන්නම් මම ඕන ඕම දානකො 7 දාන්නකො එතකොට බිලියන කීයද 7යි මේක කියවන්න පුළුවන් කාටද අත උස්සන්න අත 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 හරි බන්දි ආපුවයන් නම් පුළුවන් මම එකපාරට ගම හැමෝටම පුළුවන් වෙයි හරි බන්දි ආපුවයට පුළුවන් දෙන්නෙක් ඉන්නවා හරිද ඔය ආවද දහිරි නැද්ද ආව නේ දුව කියන්න බලන්න කොහොමද අර බලන්න යා කියවන හැටි බලන්න ආයා කියන මොකද්ද මේකට හත් බිල් එයා ප්‍රොජෙක්ට් එක ගන්න අර කලාපේ නම එයා ප්‍රොජෙක්ට් එක ගන්න අර කලාපේ නම කියන්නේ දුවේ හත් බිලියන
දැන් ඔයගොල්ලෝ කොනේ මේ මිලියන කලාප ඉතින් 356 කියලා. එතකොට එයා කොහොමද මේ කියන්නේ? 356 මිලියන. දැන් ඕන කෙනෙක්ට පුළුවන් ඇති මේක. දැන් දැන් පුළුවන් කියලා හිතන අය තුස. දැන් අත් ගන්න වැඩි අපි වෙන කෙනකින් අහමුකෝ දැන්. අපි පුතා කියන බලන්න.
negative negative top ini. Ikan lesi sir. Kian ban, mana udil ya nata? Tahu udil ya nade? Isi ada tiye nama, asia anu tu nade tiye nama, desiya dah ada tiye nama, desiya panas segera tiye. Aduh kian ban naik lagi. Ani saya kata orang nepa, kian ban, make ya nade? Isi ada? Billion. Dan ani saya kata orang nepa, tahu nade? Kian tuh? Tuna milian. Ah, tuna milian. Pada ya kini nama hasia asu tuna. Cuti-cuti dantika tino hadaga mangi mah hadala dina. Hari dua anu tuna neve imakade. Tun million again. I only done that. Yeah, this year the heart. 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 This Pulang aja, pengen ngantar pulang aja. Pulang aja terus. Pulang deh. Ayo kian mbak. Dari aja kian mbak. Nggak bisa dapat apa lihat dah. Sama ranci malah. Isi atau biliannya? Hati anu tuna miliannya? Tuna miliannya deh. Tun miliannya deh. Tun miliannya. Cuti tanti hati no hada kan? Panas, ek hari. Eh, aku kalau hamo mah, dan orang api ikhnan kata tiap kalapa jat deka ini, dan kalau kita tahu dekat kau ni ikhnan kata, mana ada kalapa dikian ni? Mainan gimana? Kalapa dikian dah lah, mereka lihat lah, yati mereka muka dua lihat nona, sama tak kara dek, wajan yang aku lihat nona, mana muka lihat nona, mereka parah kian, aku lihat nona, misiat bilian, asia. Tun million eh? Hari? Desiya dah ada dahar. Desiya panas ekor. Hari very good. Lihat deh mama. Mama balon bot mati berkala bot pernah. Hari berani deh. Hari duit bangga. Ani, lian, wajan ini lian, Oh, kalau apa nanti kelihatan, tama pika para kalau apa nanti lihat, ini kita mengikuti. Eka ke, dahas, milian, milian, eva lihat kan, potu galan, botek tinggi, okko eva lagi kerja. Yalah.
වචනේ ලියන්නේ නැනේ. අනේ ලියන්න මෙතනවා. ඒ කියන්නේ ඔබ තාමත් මොන්ඩිටෝල් ළමයි වගේ සමහරක් අය. Thank you.
Zoom එක ඉවර නම් මට WhatsApp එකට දාන්න. දැම්මද සර්? මොකද්ද සර්? අයිය ලයික් මේ Zoom එකේ ආයි ඉවර නම් WhatsApp එකට දාන්න මේ ෆොටෝ එක ගාලා. මම ලයිට් එක දාන්න පොඩ්ඩක් තාම ලයිට් දැම්මේ නැහැ. Padahal ini ya, pahedi ini mata balan nade, ada deh balan nade, beba ini hari ini saya laksan liat, ini kapal laku itu lah, ini yang dia, laksan dia berada di langit itu, dan orang itu ibah kita mata kan ini poten, mah pilih valer deval di kan ini ulu teh ini kawat, ini laksan liat nol lipat, ada itu yang mana berada nih. Very good. Hari mana Liana utara dah terlibat lagi? Mungkin pernah ke paman ayah balan ni. Hari dah Liana orang atasal boat dekat hari. Liana orang atasal boat dekat hari. Tamang ke hari nama mang utara liburan pasti raspening hari ada ni keluar ni. Tamang awang bela hari dah agak tak mampu tak belu lagi. Samae. Enam mama Liana mah unbar na. Visi atas. Alap enam muka tu beli na. Visi atas billion. Hasia anu tuna ne? Ena ni nama dah. Hasia anu tun billion. Hasia. Kita kipat beri malih ni. Anu tun million. Malai teka dah nade. Mereka hitam kan puruang hitam. Orang paling kahal na apa? Dan pernah na itu? Tuh mereka ada? Oh sir. Jadi ada billion na, Asia anu tun million na, desia dah ada dahas. Desia dah ada dahas. Ane ni. Desia panas, ek. Hai, tamang tak adu pa adu waktu ini orang tamang hari terbaru lihat ada agak. Utara mata mang memang boleh ke lihat nak kali hari ya tuhan pan, mang boleh lihat nak kali hari terbaru boleh. Cuti cuti adu pa adu ini mang itu agak lebih baik ni tengah hari terbaru boleh. Hari semua mereka itu adu pa adu ada agak. Lihat kan ya tiap pasnya agak lihat, hari nang hari agak. Apa orang aku rebahan lah, ada nggak ada kan? Lihat kan, ada pertanyaan kiri tu. Pahat di eti sangkia, pertanyaan kiri lihat kan? Pahat di eti sangkia, pahat di eti sangkia, sammat akar yaitu. Sammat akar yaitu atau di eti sangkya sammat akar yaitu atau di eti sangkya sammat akar yaitu ilakkamen ha ilakkamen ha ilakkamen ha akuren liyanna ilakkamen ha akuren liyanna
වල ගවුට් උනා. කවද? මන් දැනුනේ. ගොඩක් වෙලාද ලොග් අවුට් වෙලා? ඔව් සර්. හරි කමන්නේ ඔයා පස්සේ YouTube එකෙන් ගන්න මම මේ පන්ති වුණාට පස්සේ අද පන්ති ලින්ක් එක group එකට දානවා ආ YouTube එකේ මුලින්දලා බලා ගන්න හොඳේ? හා සර්. බලලා මට වැටි. කියන්න පුළුවන්ද? පහත දැක්වෙන සංඛ්‍යා සම්මත ක්‍රමයට පහත දැක්වෙන සංඛ්‍යා ඔව් සම්මත ආකාරයට ඒ පොඩි පොඩි දේවල්ට මේ මොන්ඩිසෝල් ළම වගේ කෑ ගහන්න එපා. ඒ ගැති නැති කරගන්න හරිද? තමන් ප්‍රශ්න හදලා ලියා තමන්ට යම් දෙයකට ලියන්න. අපි දෙමු පිළිතුර සඳහන් කරන්න. එහෙම නැත්නම් වාලිනා මොකද? පිළිතුර ලියන්න. පිළිතුර කීයද? ඒ ඕන එකක් ටක් ටක් ගාලා වට මොකද? හදලා ලියන්න පුළුවන් තේරුණාද? ඒ මොන්ඩිසෝල් ගැති වුණා නැති කරගන්න ඕනේ. මොකද මං කිව්වේ? ඒක කරදරයි මටත් කරදරයි මේ අනිත් ළමයිටත් කරදරයි. ඉලක්කමෙන් හා අකුරෙන් ලියන්න. මම කියන මොකද්ද කරන්න ඕනේ කියලා. හරි මම මෙන්න මෙහෙම දැන් ගන්න දෙන්නේ. ප්‍රශ්නේ ඉලිවර දැන් මම. හරි. දැන් මෙන්න මම පළවෙනි ගන්න මම මෙන්න මේ මොකක් හරි දුන්නොත් ඔතන බලන්න. හරි. ආ මම මෙන්න මෙහෙම දුන්නොත් තව එකක් දාන්නම්. ඔකට නම් මෙතන පේනවා මේ ඉලක්කම් ටිකක් ලියලා. මේක ලියලා තියෙන්නේ සම්මතාකාරයටද? නෑ සම්මතාකාර ලියලා නෑ. සම්මතාකාරේ ලියන නම් ඔයා මොකද කරන්න ඕනේ මේවා? තුනෙන් තුනට කලාප වලට වෙන් කරන්න ඕනේ. හරි. එහෙනම් ඔයාලා මුලින්ම තියෙන තල් ලකුණක් දාලා ඔයා මේ ටික තුනෙන් තුනට කලාප වලට වෙන් කරන්න ඕනේ. ඒකට පුළුවන් ඔයාලා පැන්සල භාවිත කරලා මේ තැන් වලට මොනවද? කමා දාන්න. පස්සේ තමා මැකුවත් කමක් නෑ, තිබ්බත් කමක් නෑ පැන්සලෙන් දාන්න. එහෙනම් මම දානෝ කමාව. ඇතිනම් ඇති කියන්න. ඇති ඇති. හරි ඔන්න මන් දැන් ඕක දිහා බලාගෙන ජාත්‍යන්තර සම්මත ආකාරයට කොහොමද ලියන්න හදන්නේ ඉලක්කමේ ඒ කියන්නේ ඈඩ් කරලා ලියන එක තමයි ඔය ඉලක්කම ලියලා ඒක මෙතන ලියනවා මේක දෙක පොඩ්ඩක් ඉලක්කම ලියන්න ඈඩ් කරලා ඊට පස්සේ ලියනවා මේක 350 නමයි හොඳට මතක තියාගන්න මෙන්න මෙහෙම ලියන එකට කියන්නේ මේ ඈඩ් කරලා හැබැයි කමා දාන්නේ නැහැ මෙහෙම ලියන එකට කියන්නේ මොකද්ද? සම්මත ආකාරයට, ජාත්‍යන්තර සම්මත ආකාරයට මොකද්ද? ඉලක්කමෙන් ලියන්න. දැන් පේපර් එකට අපිට ඉලක්කමෙන් ලියන්න දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අකුරෙන් ලියන්න දෙන්නත් පුළුවන් වචනේ. පේපර් එකේ මෙහෙම තිබ්බොත්. පහත් දැක්වෙන සංඛ්‍යාව ජාත්‍යන්තර සම්මත ආකාරයෙන් ලියන්න කියලා තිබ්බොත්. මොකද්ද? පහත දැක්වෙන සංඛ්‍යාව ජාත්‍යන්තර සම්මත ආකාරයෙන් ලියන්න කියලා තිබ්බොත් ඔයා මෙහෙම ලියන්න ඇති. ඉලක්කමෙන් විතරක් ලිව්වනම් ඇති. ඒගොල්ල විශේෂයෙන් කිව්වොත් අකුරෙන් ලියන්න කියලා. එහෙමනම් තමයි අකුරෙන් ලියන්න. පැහැදිලි නේද? නිකන් කිව්ව සම්මතාකාර ලියන්න කියලා වාර තියෙන්නේ මොකද්ද? මේ විදිහට ඉලක්කම් ඇඩ් කරලා ලියන්න විතරයි. අකුරෙන් කියලා කිව්වේ නැත්තම් මෙහෙම ලිවුණා නම් ඇති. හැබැයි සමහර ප්‍රශ්නවල කියන මොකද්ද? අකුරෙන් ලියන්න කියලා. දැන් මම දුන්න ප්‍රශ්නේ කොහොමද? මම දුන්න ප්‍රශ්නේ කොහොමද දුන්නේ? ඉලක්කමෙත් ලියලා අකුරෙන් ලියන්න. හරි මේක කියවන්න පුළුවන් අය අදුස්සා. මේක කියවන්න පුළුවන් අය. දෙකයි මිලියන හරි කමන්න බලන්න උත්තරේ දෙකයි මිලියන 315000 දෙකයි මිලියන 315000 කමන්න කියනවා 778 හරි යාගේ උත්සාහයක් මොනද කිව්වේ දෙකයි මිලියන 315000 එහෙම කිව්වා හරි කමන්න ඊට වඩා වෙනස් විදිහකට ලස්සන උච්චාරණය කරන්න පුළුවන් අය ආ පොඩ්ඩකින් අපි මේ එකෙක් කියන යාගෙන් ආ නෑ සූම් එකෙක් කෙනෙක් නෑ උද අපි ඒකට chance දුන්නේ අඩු වෙනවා සූම් එකෙක් කෙනා කියන්නකො අවුල් තහන්න ඕනේ ආ 2 මිලියන 3000 sorry 315000 sorry අද අම 2 මිලියන 315 යා මේක හරියට කිව්වා දැන් ඔයා කිව්වේ 315000 නේ යා මේක කොහොමද කිව්වේ 315000 15000 නේ මොකද 15000 පොඩයි ගතියක් තියනවා නේද හැබැයි මේක කිව්වක් ඇතයි නේ 2 මිලියන දැන් මේක 2 දැන් පොඩයි මේ බලන්න මේ ඔගොල්ලෝ මේක කොහොමද කියන්නේ
2,315,778 Hari ini saya pergi aula sih, no. Apa tadi yang mana? Dekai milian tunda tunziye pahalos das hatsiye hatat. Eh kawan, ya tiu dekai milian a? Apa tiu dekai milian? Aku lagi apa? Oh. Lambat nih, tau? Dekai milian. Ya kalau dekai milian, pergi katanya kawa itu mana? Ya kalau dekai milian a tunziye pahalos das nih kian nada? Milian, bae. Abi aku bicara itu apa? Nasu terdina tusan. Ara panti tapo ya tuh seno, eh panti tapo yang nandan no. Piamu ame gael ame ngam, kenapa? Demiliana. An, gue dek. Ya kau dekian nih? Demi. Mahatik dah kan koro na. Kau deh? Demiliana. Kau deh? Aida, ada deda has, eh? Emane kian? Deda has panti, emane kian? Ena make kau dekian nih? Demi, mangguah samara tenggol itu aja. Api tuna deda has kian nih? Kau dekian nih? Tundas. Ya kau tuna miliana kian nih? 3 million. Tewana neda e podi tan tika hadaran 3 4 ak thiyena. Ena kohoda 3 nan thiyenne mokadda? 3 million. Paha nan? Paha million. 5 million kiyoda? Na. Deka nan? 5 million. De million. Tewana podi wadak thiyena. E wage podi tan tikak thiyena. Tewana neda anithya ekka wage anithya okkoma. Ena me kohoda kiyanne? 2 million. 315,000 ne hodida? 15,000 hari ini aja kalian lah, mau nggak deh? Demi li, hari ini aku pernah nggak? Demi li ya, nah. Ini kan ilat kamera udah lihat, nono aja nono lihat nono. Tunisia, Paris, Bahas, Asia. Madru kana? Iya, ini mana tuh bolu?
ඔයගොල්ලෝ බලන්නේ සාමාන්‍ය ඉන්නේ ඒගොල්ලෝ එකම ඉවරයි ඉන්නවනම් පොත පෙන්නන්න අද ඔව් ගණන් අල්ලහ දෙකම මේ දෙකයි තුනයි දෙකම ඉවරයි ඉන්නවනම් පොත පෙන්නන්න ඉවරයි ඉන්නවා මම බලන්නම් ඒගොල්ලෝ දෙසිය හැත්තෑවක් නෙවේ තියෙන දෙසිය හැත්ත අන්තිම එක කියද දෙසිය දෙසිය හැත්ත හතක් කල්පනා කර ලියන්න ya hari ini
මම බෝඩ් එකේ ලීප් වෙනවා ලියන්න ඕනේ 1 2 3 මම බෝඩ් එකේ මොනවද ලියන්නේ ඔක්කොම ලියන්න ඕනේ බිඳුවට මොකද ලියන්නේ හරි මම හරි පෙරා වැටි පෙරා තුන බෝඩ් එකේ නේනවා අපි බලා ගන්න අද බෝඩ් එකට ඔගලෝ ගන්න විදියක් නැහැ ලයික් නැති නිසා දැන් මම වෙන්දලා ගන්නවා බෝඩ් එකට හරි ලීන එක නවත්තා ලීන එක නවත්තලා ඇහුම්කන් දෙන්න ළමයි දැන් සමහරක් අය ප්‍රශ්න ලියාගෙනවත් නැහැ නේ හරියට ඒගොල්ලෝ දැන් ඇහුම්කන් දෙන්න කිව්වම ලියනවන්න තාම බලා ගන්න බෝඩ් එක බලා ගන්න පුතේ බෝඩ් එක බලා ගන්න කොල්ලමයි වගේ ඇසිරෙන්න එපා ඔගලෝ ළමයි දැන් හොඳේ මම මේ උගන්නනවා පෑනක් වෙන බී වැටි එ මොන්ඩිසෝල් ළමයි හරි ගානේ මොකද්ද කියන්නේ මේ දීලා තියෙන සංඛ්‍යාව සම්මත ආකාරයට මොකද්ද ඉලක්කමෙන් ලියන්න ඕනේ මේ පේනවා ඉලක්කමෙන් ලියලා තියෙන සම්මත ආකාරය මේක කොටේ ලියලා තියෙන එක ගානනේ ඒක අපි මොකද කරගන්න සමාදාලා ඉලක්කම් 1 2 3 ආ 1 2 3 කියලා වෙන් කළා මෙතන ලියනවා මොකද්ද 5 ඊට පස්සේ ඈඩ් කළා 321 ඈඩ් කළා බිංදු 3 ලියනවා හරිද අපිට කියනවා සම්මත ආකාරයට ඉලක්කමෙන් ලියන්න කියලා. අපි මොකද කරන්නේ පිටිපස්සේ ඉඳලා? 3න් 3ට කමා දා ගන්නවා කලාප වෙන් කර ගන්නවා. ඔන්න බලන්න. 1 2 3යි ආයි 1 2 3යි ආයි 1 2 3යි. මම බලන්න හරියට කමා දාලාද කියලා. හරි නේද? හරි. එහෙනම් මේක මොන කලාපෙද? ඒකක 1000 බිලියන. මෙතන බිලියන කීයක් තියෙනවද? එකක්. බිලියනත් එකක් තියෙනවා. ඉලක්කමෙන් තියෙන එක වචනෙන් ලියන්න ලබන සතිය අපිට සිද්ධ වෙන මොකද්ද මේ වචනෙන් තියෙන එක ඉලක්ක මම මේ වචනෙන් දෙනවා ඔයගොල්ලෝ ඉලක්ක ඒක පොඩ්ඩක් පල්ලෝ ගන්න දැන් තියෙනවා නේද ඒවා ඒතකොට ලබන සතිය කියලා දෙනවා හරි එහෙනම් මේක අපි කියවමු අපි දැන් මේ ටික දාලා තිනවනේ හරි මේ එකක් තියෙන්නේ මොනවාද මේ එකක් තියෙන්නේ මොනවාද දැන් ගොඩක් අය මේකට මිලියන කියලා මේක මොකද්ද මිලියන ඔව් ඒකක දහස් මිලියන බිලියන ඒතර පටන් ගන්නකො කොහොමද एक बिलियन है क्या? पता है ना एक बिलियन अरे एक बिलियन इन्हें एक बिलियन एक बिलियन मेरा बना दे मेरा मिलियन है ना कौन दे पांचिया आसू මොකද අහන්න ප්‍රශ්නේ ආ මේ කෝල් එකක් ඇවිල්ලා ගියා
අරි සූම් එකේ ඇයට මාව ඇහෙනව නේද? සූම් එකේ ඇයට මාව ඇහෙනව නේද? සූම් එකේ ඇයට මාව ඇහෙනවද? ඇහෙනවද සර්? ඔව් සර්. හරි කවුරු හරි සර් කියලා කතා කරා මොකක් හරි ප්‍රශ්නයක්ද නැහනේ? නෑ සර්. සර් චුට්ටක් හිටනු. හරි අයියෝ බලාගෙන ලියන්න. හරි ආයි පටන් ගන්න මොකද්ද? හරිද දැන් මේක කරුවල නිසා ලියා ගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවනම් කමක් නැහැ දැන් කරුවල ලියන්න ඕනේ ගෙදර ගිහිල්ලා YouTube එකේ මේක ඇහලා බලාගෙන අන්තිමට කොහොමද බෝඩ් එක පැහැදිලි නැහැ අතන කරුවල ලියන්න යන්න එපා නමුත් කියවන්න පුළුවන් නේද බෝඩ් එක දිහා බලාගෙන කියවන්න බන්නේ නම් මේක කියවන්න ආපෝ මෙතන බලන් කියන්න මම මේ ටික අහනවා මෙතන බලන් කියන්න පාණි මේක ලබන සතිය එනකොට ගෙදර වැඩ මට මුකුත් දෙන්න බැරි වුණා ගෙදර වැඩක් මම ගෲප් එකට දාන්න මතකද ගෙදර වැඩක් මම ගෲප් එකට දානවා අලුතෙන් ආපු ළමයි නැගිටින්න කිව්වේ නෑ මම අලුතෙන් ආපු ළමයි මට ගෙදර ගිය ගමන් WhatsApp message එකක් දාන්න සර් මම අලුතෙන් ආවේ අහුම්කන් දෙන්න group එකට add කරන්න කියලා. එතකොට මම group එකට add කරනවා මොකද group එකේ තමයි දාන්නේ. දැන් අද පාඩමත් මම group එකට දානවා. අද මේ කරපු පාඩමත් මම YouTube League එකේ group එකට දානවා. ඔයාලට ආයි පාරක් වුණත් ඒක බලා ගන්න පුළුවන්. දේනවා නේද? අද පාඩම ආයි පාරක් වුණත් බලා ගන්න පුළුවන්. මේ ගෙදර වැඩේ මොකද්ද කියලා මම group එකට දාන්න කවුරු නැගිටින්න එපා. වාලෙන් සද්ද කරන්න එපා. අහගන්න. මේ එතකොට ගෙදර වැඩේ අනිවාර්යෙන් කරන් යනවා ලබන සතිය. හරි. ඔයගොල්ලෝ පුතේ මේ මේ සිංහල පන්තියක් තියෙනවා. ඒ කියන්නේ සිංහල පන්ති කියන්නේ දැන් 6 වස් ඉඳලා 11 වස් වෙනකම්ම සිංහල මේ සර් කෙනෙක් මෙහි කරගෙන යනවා. ඔයගොල්ලෝ දන්නවත් ඇති නදීස් සර් මේ group එකේ ඇඩ් වෙච්ච අයත් ඇති මේ පන්ති එන අයත් ඉන්නවා. නමුත් දැන් ගොඩක් අය දන්නේ නැති නිසා මම සර්ට කිව්වා පොඩ්ඩක් අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න කියලා. ඔයගොල්ලෝ එන්න කැමති අය ඉන්නවනම් පස්සේ ගෙදර ගිහිල්ලා සර්ට කෝල් එකක් එමෙ දෙන්න සර්ගේ නම්බර් එක ගන්න. සර් චුට්ටක් ඇවිල්ලා කතා කරයි ඔයගොල්ලොත් එක්ක හරිද? මම මේ live එක cut කළා මම ආපහු මේ live එකක් දානවා පොඩ්ඩක් එමුනොත් මේ zoom එකේ ඉන්න කැමති කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් බලාගෙන ආපහු log වෙන්න හොඳේ? ආපහු log වෙන්න